ශ්‍රී ලංකා මහා විහාර වංශික අමරපුර මහානිකායේ අරියවංශ සද්ධම්මයුත්තක පාර්ශ්වයේ 44 වන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය තමයි අපි දැන් මේ සූදානම් වෙන්නේ. මේ වතාවේදී ඒ වාර්ෂික සිද්ධ මේ වර්ෂ දෙකකට වතාවක් සිද්ධ වෙන උපසම්පදා මහෝත්සවයේ කරන්දනිය පළාත් සංඝ සභාව මගින් සිද්ධ කරන්න අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කළා තියෙනවා. අවුරුදු 200කට ආසන්න ඉතිහාසය තුළ කරන්දනිය භූමියේදී කිසිම නිකායකින් කිසිම පාර්ශ්වයකින් මේ වගේ උපසම්පදා පුණ්‍ය මහෝත්සවයක් කළා නැහැ. ඒසා කරන්දනිය මහා සංඝරත්නය සහ ජනතාව භාග්‍යවන්ත වෙලා තියෙනවා. ස්වාමින් වහන්සේලා 100කට වැඩි ප්‍රමාණයක දවස් 5ක් පුරා සිද්ධ වෙන උපසම්පදා පුණ්‍ය මහෝත්සවය සිද්ධ කරන්ද අපි වාසනාවන්ත වෙලා තියෙනවා. විශේෂයෙන්ම අරියවංශ සද්ධාමිතක පාර්ශ්වයේ මහානායක නායක ස්වාමින් වහන්සේ ඇතුළු මහා ලේකාධික ස්වාමින් වහන්සේ ඇතුළු අනුනායක ස්වාමින් වහන්සේලා අධිකරණ නායක ස්වාමින් වහන්සේ එවන් කාරක සංඝ සභාවේ 73 නමක් පමණ වූ මහා කාරක සංඝ සභාව මේ සත් ක්‍රියාව සිද්ධ කරන්නට අපට සීලෝ වකීන් පවරලා තියෙනවා. ඒ අනුව අපි මේ කලන්දිනේ කරන පළිනි අතර සිද්ධ මේ මහා පුණ්‍යෝත්සවය අති උත්කර්ෂවත් අන්දමින් සිද්ධ කරන්න විශේෂයෙන්ම රාජ්‍ය අනුග්‍රහය සහිතව සිද්ධ කරන්න සීලෝ කටයුතු මේ වෙනුවට සංවිධානගත කළ ඉවරයි. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජ ජනරජ අතිගරු ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් මේ පින්කම සඳහා තියෙනවා. ඒ වගේම දකුණු පළාත් සභාවේ ගරු අග්‍රාණුකාරවර ලක්ෂ්මන් යාපාවර්තිමත්තුමාගේ පූර්ණ අනුග්‍රහය මේ සහපත ලැබෙනවා. ඒ වගේම කරන්දෙනිය රාජශීල ලේකම් කාර්යාලය ලේකම්තුමිය ඒ වගේම ප්‍රාදේශ සභාවේ ලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය මේ මහා පින්කම සිද්ධ කර ඉතාමත් හොඳින් සිද්ධ කරන අවශ්‍ය වෙන සියලු කටයුතු වලදී අපට ඉතාමත් ඉහළ දායකත්වයක් දෙමින් මේ ලස්සන කරගන්න මේ පින්කම උපරිම දායකත්වය ලබා දෙන බව සඳහන් කරන්නට ඕනේ. ඒ නිසා කරන්දෙනියේ මහා සංඝරත්නය විතරක් නෙවෙයි කරන්දේ ජනතාවට පමණක් නෙවෙයි ලංකාවාසී ලෝකවාසී සියලුම ජනතාවට මේ මහා පුණ්‍ය මහෝත්සවය ඉතාමත්ම හොඳින් දැකබලා සතුටු විය හැකි ආකාරයට ඒ සියලුම කටයුතු සංවිධානය කළ ඉවරයි. ඒ නිසා අපි ගොඩාක් වෙලාදී ස්තුතිවන්ත වෙනවා පුණ්‍ය අනුමෝදනා කරනවා අතිගරු ජනාධිපතිතුමන් ඇතුළු ඒ වගේම දකුණු පළාත් සභාවේ දකුණු පළාතේ අග්‍රාණ්ඩකාරතුමන් ඇතුළු මැති ඇමතිවරුන්ටත් සියලුම දේශපාලන ශේෂ නියෝජනය කරන හැමදෙනාටම රාජ්‍ය නිධාරි මට්ටමේ හැමදෙනාටම මේ සත්‍යව සම්බන්ධයෙන් අපට දක්වන පූර්ණ දායකත්වය පිළිබඳ අපි නැවත නැවතත් සන්තෝෂයෙන් ප්‍රකාශනපත් කරනවා. 10 වෙනිදා ආරම්භ කරන මේ පුණ්‍ය මහෝත්සවය දෙකහමාර පටන් ගන්න උත්සව ස්වභාවකින් අනතුරුව සවස 6:07 වෙන විට ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ උපසම්පදා විනය කර්මය අපි මේ නදියේදී සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ නදිය හඳුන්වන්නේ හල්ලතුර ඔය කියලා හඳුන්වන්නේ හල්ලතුර ඇල කියලා කියනවා. මේ හල්ලතුර ඔය නැත්තම් නදිය නැත්තම් ඇල ගොඩහෙන ප්‍රදේශෙන් තමයි මුහුදට වැටෙන්නේ. ඒ නිසා මේ හල්ලතුර නදී ආශ්‍රිත මේ සකස් කරන මේ අපේ භාෂුනේ සකස් කරන උදකුක්කේම සීමා මාලකයේ තුලදී සිද්ධ කරන සීල කටයුතු සංවිධානගතලා තියෙනවා. ඒ නිසා අපි නැවත නැවතත් මේ සඳහා දායකත්වය දෙන බොහෝ පිරිස් වලට අපි නැවත නැවතත් පුණ්‍ය අනුමෝදනා පූර්ව ස්තුතිය සිදු කරන්න කැමතියි. Good day.